ජීවමාන ජේසු ක්‍රිස්තු වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රමන්ත්‍ර පුණ්‍යාත්ක වචනට අපි හැරමු. ගීතවලි 25:4-5 වෙනි පද දෙක. ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්ව මැනව, ඔබගේ මාවත් මට ගැන්ව මැනව, ඔබගේ සැබැහැකමේ මහසුරුවමින් මට ගැන්ව මැනව. මක් නිසාද ඔබ මාගේ ගැලීමේ දෙවියන් වහන්සේය. දවස මුළුල්ලේ ඔබ කෙරේ බලා සිටිමි. ආමෙන්. අපි මාත්‍රාවක් බලමු. දවස මුළුල්ලේ ඔබ කෙරේ බලා සිටිමි. දවස මුළුල්ලේ ඔබ කෙරේ බලා සිටිමි. ප්‍රමන්ති මෙතන දාවිත් ඉතාම ලක්ෂණ අන්ද විදියට ඔහුගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ කරුණාව සහ උන්වහන්සේගේ ළඟා වීම ගැන, නැත්නම් උන්වහන්සේගේ අභිමුඛත්වය ගැන ඔ කතා කරන ලස්සන පද දෙකක් ඔහු කියනවා. ඉතා පැහැදිලිව, ස්වාමිනි ඔබගේ මාර්ග මට දැක්ව මැනව. දැන් බලන්න, දාවිත් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නව දේ ඔබගේ මාර්ග. දැන් මේ වෙලාව රජ කෙනෙක්, රජ කෙනෙක් කියලා, ස්වාමිනි ඔබගේ මාර්ග මට දැක්ව මැන, ඒ ඔබගේ මාර්ග මට පෙන්නන්න. එහෙමනම් රජ කෙනෙක් මේ විදිහට යාඥා කරන්න, රජතුමාට කොච්චරනම් මාර්ග තිබෙනවද ඔහුගේ ජීවිතය ආසන්න ඉෂ්ට කරගන්න, ඔහුගේ අරමුණක් කරා යන්න, ඔහුගේ අභිලාෂයන් සම්පූර්ණ කරගන්න ඔහුට කොච්චර මාර්ග තිබෙනවද ගොදු රජෙක්. නමුත් ඔහු කියනවා, ඉතා පැහැදිලි බැහැපත්කමින් යටහත් වෙමින් කියනවා, ඔබගේ මාර්ගය මට පෙන්නන්න. මේක තමයි ප්‍රේමන්තනී ස්වාමීන් වහන්සේ ප්‍රිය කරන්න අවුද්දේ. අපි අපේ ජීවිතය කවදාද යාඥා කළේ, ස්වාමිනී ඔබ වහන්සේගේ මාර්ගය මට පෙන්වන්න කියලා? අපි එහෙම යාඥා කරලා තියෙනවද? අඩුම ගාන මේ වචන හදීවත් යාඥා කරන්න ඒ වගේ අදහසක් අතපට එනවාද? දාවිත් කියනවා, දාවිත් කවුරුත් ඉගෙනුවේ නැහැ. අද මම ඔබට මේ ගැන කතා කරනවා. හැබැයි දාවිත් කවුරුත් ඉගෙනුවේ නැහැ. හැබැයි දාවිත් යාඥා කරනවා, ඔබගේ මාර්ගය මට පෙන්වන්න, ඔබගේ මාවත් මට ගැන මැන, වහන්සේගේ මාර්ගය මට පෙන්වනවා වගේම ඔබගේ මාවත ගැන මට උගන්වන්න. ඒ මාවත කොයි වගේද, කොහොමද යන්න තිබෙන්නේ, මට පෙන්වන්න, ඒ උගන්වන්න මාර්ගය ගැන. බලන්ට කොච්චර යටහත්පත් කමකින් නිහතමානී ලෙස ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයට මේ ඇවිත් මේ කාරණා දෙවන අතර කියනවාද කියලා බලන්ට. අපි අපේ ජීවිතේ කැමැතිද සම්මානසිකේ මාවත ගැන ඉගෙන ගන්නට? අපි කවුරුත් කියනවා උන්වහන්සේ පටු මාර්ගයේ තමයි අපිව යොමු කරන්න කියලා. පළල් මාර්ගය සහ පටු මාර්ගය අපි දෙකක් දැන දන්නවනේ. ඒතර ස්වාමිනාන්සේ ප්‍රිය කරන මාර්ගය පටු පාර අපි ඔහොමන කියන්නේ. ඉතින් මේ පටු පාර හරි උන්වහන්සේගේ මාවත අපි ඉගෙන ගන්න කැමැතිද? ඒ මාර්ගය යන්න තියෙන්නේ කොහොමද, කොහාටද යන්නේ, කොයි වගේද, අපි එහෙම ඉගෙන ගන්න කැමැතිද? අපි කවදද ඉගෙන ගන්න ආසාව දැක්වි අඩු ගන්නේ පාර ගැන? ඉතින් මේක දාවිත් පැහැදිලි කියන, ඔබගේ මාර්ගය මට පෙන්වන්න, ඔබගේ මාවත මට උගන්වන්න. පස්වෙනි පදේ කියන, ඔබගේ සැබෑකමේ මහ අසුරමින් මට ගැන්ව මැනව. ප්‍රේමවන්තෙනි, සැබෑකම යේසුස් වහන්සේ බොහෝ අවස්ථාවල කිව්වා, සැබෑවක් සැබෑවක් නුඹට කියමි කියලා. මෙතන දාවිත්ට මන් දන්නේ කොහොමද මේ වෙනි මේ අදහසක් නැත්නම් මේ වෙනි දෙයක් කියන්න සිදුවුනේ කොහොමද කියලා මට කියන්න දන්නේ නැහැ. නමුත් දාවිත් ඉතා පැහැදිලි කරන ඔබගේ සැබෑකම නම් දාවිත් තේරුම් ගත්තා, නැත්නම් දැනගත් ඉතා පැහැදිලිව උට අවබෝධ වුණා සැබෑව තිබෙන්නේ ස්වාමීන් වහන්සේ තුළ පමණක්ම කියලා. මිනිස්සෙක් තුළ සැබෑව නැහැ. තේරුණාද? සැබෑව තියෙන්නේ දෙවියන් වහන්සේ තුළයි. මනුෂ්‍යයෝ 10ක් ගත්තොත් 10 දෙනාට සැබෑවක් නැහැ. බොහොම සමාන බොරු 10ක් කියයි. හැබැයි ස්වාමිනාත් කිසිම දවසක බොරුවක් කියලා නැහැ, කියන්ට යන්නේත් නැහැ. ඒ නිසා සිනවන්තිනි මෙතන ඉතාම පැහැදිලි දාවිත් කියන ඔබගේ සැබෑකම එක සැබෑවක් එක සත්‍යයක්. ඒ සංස්කම් සත්‍යද මාර්ගද ජීවනයේ මමයි කියලා කිව්වා. එහෙමනම් එක සත්‍යයි තිබෙන්නේ. ඒ සත්‍ය ඇවිලා යේසුස් වහන්සේ. ඒ සත්‍යතාවේ අපි ඉගෙන ගන්නටත් ඕනේ උන්වහන්සේගෙන් පමණක්මයි. වෙන කොහෙවත් ඔක නැහැ. තේරුණාද? අරය තුළින් මෙයා තුළින් දේවස්ථානය තුළින් පූජකය තුළින් ඔබ මේ සත්‍යතාව හඳුස්වා කරන්න එපා.
තනද ඕනම තැනක ඕනම නිකායක ඕනම දේවස්ථානක ඕනම පූජකයතුල සත්‍යතාවය තියෙනවා කියලා බීතාල රැවටුනොත් එකපක රැවටීමක්. සත්‍යතාව තිබෙන්නේ සමනාතුලයි. ඒ නිසා සත්‍ය ගැන ඉගෙන ගන්නටත් ඕනේ සමනාතුගේ පමණයි. එනං ඔහු ඉතා පැහැදිලි කියලා ඔබගේ සැබෑ කමේ මට මහව අසුරුවමින් මට උගන්වන්න. ඒ සැබෑ ජීවිතේ මව අසුරවන්න, මව ගෙන යන්න, ඒ වගේ මට ඒක උගන්වන්න. ඉගෙන ගන්නා වගේම මාව එකෙන් හසුරවන්නත් ඕනේ. මාව එකේ ඒ තුල ගෙනියන්නත් ඕනේ. ඒ කියන්නේ සත්‍යතාවේ ජීවිතයක්, සැබෑ ජීවිතයක් මං ජීවත් වෙන්න ඕනේ කියලා මේ කතා කරන්නේ දාවිත්. කොච්චර උනන්දුවක් ආසාවක් දාවිත් රජතුමාට තිබෙනවාද සැබෑ ඉගෙන ගන්නත් ඒ තුල හැසිරෙන්නත්. ඔබගේ ජීවිතේ එවැනි ප්‍රපාසයක් තිබෙනවාද සැබෑ ඉගෙන ගැනීම සහ ඒ තුල හැසිරෙන්න? ඊට පස්සේ ඔය කියන්නේ මොකද්ද? මක්නිසාද ඔබ මාගේ ගැලීමේ දෙවියන් වහන්සේ? ඔව්, තව දෙයක් තේරුම් ගත්තා. ඔබ වහන්සේ තමයි මගේ ගැලීමේ දෙවියන් වහන්සේ. මගේ ජීවිතයට විසඳුම ඔබයි. මගේ ප්‍රශ්නට තියෙන උත්තරය ඔබයි. මට සැනසෙන්න එකම නාමය ඔබගේ නාමය පමණයි. මට බලාපොරොත්තු තමයි ඔබ වහන්සේ තුළ පමණයි. එහෙනම් විසඳුම නැත්නම් ගැලවීම තිබෙන්නේ ඔබයි, ඔබ තුළ විතරමයි. මගේ ගැලීමේ දෙවියන් වහන්සේ. ඊට පස්සේ ඒක කියනවා කොහොම පැහැදිලිද? දවස මුළුල්ලේ ඔබ කරේ බලා සිටීමේ. අපි දවස මුළුල්ලේ බලා සිටින මොනවද ඊහද? කවුරු ධ්‍යාද? මට කොහෙන් අර උදව්වක් එයි? අර උදව් කරයිද? මෙයා උදව් කරයිද? අපි එහෙමද බලා ඉන්නේ? එහෙම තමයි අපි හුඟක් විට බලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි ක්ලාන්ත වෙලා තියෙන්නේ. මොකද අපි බලා හිටියා අපිට එයා උදව් කළේ නැහැ. අපි බලා හිටියා අපේ ප්‍රශ්න විසඳුනේත් නැහැ. අපි බලා සිටියා අපේ රෝග සුව වුණේත් නැහැ. අපි බලා හිටියා එන්න එන්න ප්‍රශ්න උග්‍ර වුණා. ඔන්න අපි බලා සිටපු දේවල්. ඉතින් විසඳුමක් නැහැ. අවසානයේදී මොකද කලකිරෙනවා. නමුත් මෙතන දාවිත් කියනවා මම දවස මුළුල්ලේ ඔබ වහන්සේ දෙස බලා සිටිනවා. මේක තමයි දාවිත්ගේ රහස. ඔහුගේ ජයග්‍රහණයට, ඔහුගේ ජීවිතයේ දෙවනාසිර ලංකාවීමට, දෙවනාසිර ප්‍රශංසා කිරීමට ඔහුගේ රහස ඔය දවස මුළුල්ලේම දෙවියන් වහන්සේ කරේ බලා සිටියා. ඔය සැබෑ බිගනකට කැමැත්ත දැක්වුවා. සැබෑ තුළ ඇසිරෙන්ටවට උණාවක් තිබුණා. ඔව්, ඉතා පැහැදිලිව උන්වහන්සේගේ මාර්ගය ඉගෙන ගන්නට කැමැත්ත දැක්වීමෙන් ඒක පෙන්වන්න කියව ආයාචනා කරන මෙවැනි ධර්මිෂ්ඨ ආසාවන් දෙවියන් වහන්සේ සම්බන්ධව දේව කරුණා ඇතුව ඔහුගේ ජීවිතය පහළ වෙලා තිබුණා. ඉතින් ප්‍රේමවත් අපි සිද්ධාර්ථ මහන්සියගේ ක්‍රියාවන්ට යටත් වෙන්න සෙනගක්. එහෙමනම් අපේ ජීවිතෙත් මෙවැනි ආසාව නොවේද තිබෙන්න ඕනේ අද දවස වෙන විට. ඉතින් ඔබ මේ ගැන පොඩ්ඩක් කල්පනා කර බලන්න. දවස මුළුල්ලේ ඔබ කිරේ බලා සිටීමේ. ඔබ මොනවද බලා සිටින්න අද ඉඳලා? ඒ නිසා ඔබ මිනිස්සු දිහා බලා හිටියොත් ඔබ ක්ලාන්ත වෙනවාමයි. අවසාන ඔබේ ජීවිතේ කලකිර තමයි නතර වෙන්නේ. ඒ නිසා ඔක්කොම මේ දෙවන්වා බලන්න නැතුව දෙවන්වාන්සේ දිහා බලන්ට අද දවස් එවත් ඔබ අදිටන් කරගන්ට දෙවන්වහන්සේ ප්‍රකාර කරන සේක්වා. ප්‍රේමවන්ත දෙවිපියන්මි අනර්ග වචන ශාස්ත්‍රති දාවිත් වගේ අපට දවස මුළුල්ලේ ඔබ දෙස බලමින් ඔබ මෙනෙහි කරන්ට ඔබ වහන්සේගේ මාර්ගය ගැන ඉගෙන ගන්නට සල්බික සැබෑ තුළ ඇසිරෙන්න අපටත් උදව් කළ මැන මිලනේ සෝන්සිකි මන්නාමෙන් ආමෙන්.